නමු පුතාය සදහෙවත් පින්වතුනි මෙම අලංකාරවත් තොරණින් නිර්මාණය කර ඇත්තේ අසම්පදාන ජාතකයයි අපගේ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනේ වැඩවසන කාලේ දෙව්දත් විසින් සිදු කළ නොයෙකුත් සතුරුකම් හමුවේ පෙර භවයන් හීදීද දෙව්දතුන් තමන් වහන්සේ වෙත අකෘතඥ පූර්වක අයුරින් සතුරුකම් සිදු කර ඇති බව දක්වමිනුයි මෙම ජාතක කතාව දේශනා කොට වදාලේ බුදු බව පතා පෙරුම් පුරමින් සසර සැරිසරන අප මහා බෝසතාණන් වහන්සේ දඹදිව මගධ රාජ්‍යයේ 80 කෝටියක් ධන ඇති සංකනම් සිටුවරෙක්ව උන්නාහ එකල බරණැස් නුවර 80 කෝටියක් ධන ඇති පිළිය සිටුවර නමින් දෙව්දත්ත උන්නාහ සදහවත් පින්වතුනි මේ දර්ශනීය වෙසක් තොරණෙහි අංක 1 දරණ රූප රාමුව වෙත දැන් ඔබේ net යොමු කරන්න. දේවිය සිටුතුමනි. හයි ඉතින් ඔය අපහසුයි. අසූ කෝටියක් ධනස්කන්ධයක් තිබුණු අපි මෙහෙම එදා වේලවත් කණ්ඩ නැතුව දුක් විඳිනකොට පහසුවක් කොහින්ද හිමියනි? බලන්න දේවිය අප වටා හිටි සේවකයින් සේරම අපහැර ගි අද අපි දෙන්න තනි වුණා අපේ ධනස්කන්ධේ ඉවර වෙනකොට උන් සේරම බැලුවේ අපේ තියෙන ඉතුරු හරියත් අරගෙන අපිව අත්හැරලා යන්නනේ සිටුතුමනි නැද්ද අතමාරුවකට සහල් ටිකක්වත් ඉල්ලගන්න කෙනෙක් මතක් වුණා කවුද ඇයි දේවිය අපේ අර මිතුරු සිටුවරයා සංක ඕ අර මගදී මහා සිටුවරයා සංක ඔය සංක සිටුවරයා මට නොසලකා ඉන්නේ නැ ඈ අපි යමු දේවිය දැන් අපි මේ තොරණෙහි අංක 2 තරණ රූප රාමුව බලමු බරණස පිළිය සිටුතුමා සහ සිටු දේවිය තම මිතුරු සංක සිටුතුමා හමු වීමට මගධය වෙත පැමිණුණා සංක සිටුතුමා සහ දේවිය ඔවුන්ව මහත් හරසරින් යුතුව පිළිගෙන ප්‍රිය වදනින් ආහාර පාන ආදීන් ආගන්තුක සත්කාර දැක්වුවා කලක් මෙහෙම ගත වෙනවා මිතුදම් තව වැඩි වෙනවා දේවිවරුත් දැන් හොදටම පිතුරු වෙසින් තුතු වෙනවා සඳ පායා ඇතිරයකදි සඳලු තලින් මෙය ඇසෙනවා සිතු මිතුරන් අතර මෙලෙස කතිකාවන් ඇති වෙනවා සිතු මිතුරන් අතර මෙලෙස කතිකාවන් ඇති වෙනවා අහෝ මා මිත්‍ර පිළිය ඔබත් මා වැනිම 80 කෝටියකට හිමිකම් කියන බරණැස මහ සිටුවරයා ඔබ පැමිණියේ යම්කිසි විශේෂ අවශ්‍යතාවයක් මාහට පැවසීමටද නැත්නම් සැබවින්ම සංචාරයක් සඳහාද පවසනු මැනවි මිත්‍රයා විශේෂ අවශ්‍යතාවක් උදෙසායි පැමිණියේ අහෝ මිත්‍රයා කුමක්ද පවසන්න මාගේ මිතුරු කමෙන්ද ඇති ඵලය කුමක්ද? පවසන්න කාරණේ. ප්‍රිය දේවිය ඔබ දුක් නොවන්න. මිත්‍රේ මාත් මා ප්‍රිය දේවිය මහා නස්පත්‍යයකට හිමුණ පායත්තේ. 80 කෝටියම විනාශ වුණා. සිටු මහලගේ ඔබ හට ඒක තරංගවත්යක් ඉතුරු වුණේ නෑ මිත්‍රයා අප දෙදෙනයි පිටි හතරයි අර අපට හැම දෙයක්ම නැති වුණා සංක සිටුතුමනි
मादन्नो मित्रे मादन्नो माई मगे में देवी आई तनी वेन कोट अपे अपे दास दासी अन पवा अपट ही ना नेत मित्रे मा सिना सुने उबगे असु कोटे नेति उन निसा नुवे मित्रे नेति नम्मु ने करता मित्रे मा सिना सुने मा हट आयात असु कोटेन हर याडक उपट दी ඔබ යලිත් ඒ තත්වයටම පත් කළ හැකි යන සතුටටයි මිත්‍ර පිළිය සිටුමනි සදහවත් පින්වතුනි දැන් ඔබේ netyumu කරන්න අංක 3 දරන රූප රාමුව වෙත මා ඔබට පැවසුවා නොය මගේ සංක මිත්‍රයා හරිම ගුණයාපත් කියා ඈ මාදුටු එකම එක මිත්‍රයා සංක සිටුතුමා පමණයි හිමියනි මා මිත්‍රය මිත්‍රය ඔබට ඇත් අශ්‍රිය වගේම දාස දාසීනුත් මම ඕන තරම් ලබා දෙන්නම් කෝ මාගේ මේ දැසිදස්සන් මේ ඉන්නවා ස්වාමීනි මේ මොහොතේ පටන්ම නුඹ මේ පිළිය සිටුතුමාගේ අතවැසියාවී දාස දාසීන්ගේ ප්‍රධානියා වනු එසේ සිටුතුමනි දාස දාසීන්ද සූදානම් කරවා මේ ගමනට අවශ්‍ය සියලුම කලමනාද සූදානම් කර මාහට දන්වන එසේ සිටුමනි මිත්‍රය ඔබනම් ඔබනම් සැබෑම මිත්‍රෙක් දැන් අපි යමු වන්නේ මෙම දර්ශනීය වෙසක් තොරණේ හතරවන රූප රාමුව වෙත සංක සිටුතුමා විසින් පරිත්‍යාග කළ ධනස්කන්ධය සහ පිරිවර සමගින් පිළිය සිටුතුමා නැවත බරණස වෙත ගොස් පෙර පරිදිම සැප සම්පත් පරිහරණය කරමින් ජීවත් වුණා. මෙසේ ටික කාලයක් ගත වුණා. මගධයේ සංක සිටුතුමාට බොහෝ කරදරවලට මුහුණ පෑමට සිදු වුණා. ඔහුගේ සියලු ධනය අහිමි වී ගොස් අන්ත දුගී අසරණ තත්ත්වයට ඇදවැටුණා. ඔහු යම් උපකාරයක් බලාපොරොත්තුෙන් දේවියද සමග තම මිතුරු පිළිය සිටුමා සොයා බරණස වෙත යනවා. කිමද මේ? ඔබට ගමන් විඩාව වැඩි නේද? තව දුරටත් කෙසේද පයින් ගමන් කරුණේ? අප මෙලෙස දුක් විඳිය අය නොවේනේ. ඉවසන්න දේවියනි. තව සුළු දුරක් ගිය තැන පිළිය සිටුමාලේ ගාව. ආන් අර අම්බලමේ නැවති ගිමන් හරින්න මාගොස් එන්නම් දේවිය ඔබට අශ්වරථයක් රැගෙන කැටුව යන්න එසේ කිරීම කාර්යයක් නෑ ඔබ නවතින්න පින්වතුනි බලන්න ඔය පස්වෙනි රූප රාමුව දෙස සංක සිටුතුමා පිළිය සිටුතුමා හමු වීමට සිටු මාලිකාවේ වෙත පැමිණෙන අයරු මාලිකාව දෙසට අර කවුද එන්නේ ඈ සංක සිටුතුමා අවසරයි පිළිය මිත්‍රය කොහෙද මේ ඈ ආවනුව බහැදක ගන්ත අපිට මේ ධනය හිමි වෙලා අසරණ වෙලා යන ගමම් මිත්‍රය මාලංගනම් ධනය නෑ ඔය එක කාලට දෙන්න ඔව් මේ මේ මොන කතාවක්ද මාගේ ම 40 කෝටියක් ධනයගත් මොහු දැන් මෙසේ පවසනුවේ මේ දාසේනි මේ මෙන් මේ ඇත්තට V4 ලාස්සක් දීපල්ලා ගෙනල්ලා ඈ ඔ මේ ඔය කරේ එල්ලගෙන ඉන්න සලුවට ඒ V ලාස්ස 4 පොට්ටනි ගසාගෙන ඔය හැර ගිහින් තම්බා ගන්නට දෙනවා ඈ එහෙම කරගන්න ඈ මොහු මාගේ ධනිය මෙතරම් රැගෙන ඇවිත් මට දෙන තරමද මේ දැන් මා මොකද කරන්නේ මේක ගන්නවද නැත් මෙම දර්ශනීය වෙසක් තොරණේ 6වන රූප රාමුව වෙත දැන් ඔබේ net යොමු කරන්න අන්ත අසරණව සිටි සංක සිටුවරයා වෙත පැමිණි දාසයෙක් පෙර දිනක සංක සිටුවරයා තම ධනයෙන් 40 කෝටියක රන් කහවනුද දැසිදස්සන් සහ තව බොහෝ සම්පත්ද
පිළිය සිටුවරයාට ලබා දුන්නේ එහෙත් දැන් මේ අසරණව සිටින සංක සිටුවරයා දුටු දාසයෙක් හද කම්පාවට පත් වී තම දුප්පත් තල්පතට කැඳවාගෙන ගියේ අවසරයි සිටුතුමනි මාව හඳුනන්න පුළුවන්ද කවුද පිළිය සිටුතුමා සමග ඔබ වහන්සේ අපවත් මේ පළාතටම එවුවනේ ඉතින් අපි ආව වගේම මෙහි ඉන්නවා මේ ඒක නෙවෙයි යමු සිටුමාලිගේ පැත්තේ වැඩක් නෑ දරුවා ගියා පිළිය සිටුතුමා අපට වී හතර ලාස්සක් දුන්නා මේ මදයි මොනවා 40 කෝටියක් ධනිය දීපු ඔබ වහන්සේට වී හතර ලාස්සද දුන්නේ ස්වාමී වූ සිටුතුමනි අපගේ දාස ගෘහේ නම් විශාලයට නැහැ ඒත් සැපත්වනු මැනවි මා සමග අපගේ ගෘහයට දේවිය යම් මේ දරුවාගේ ඉල්ලීමනේ යම් මේ ළඟට මෙම දර්ශනීය වෙසක් තොරණේ හත්වෙනි රූපරාමුව වෙත ඔබේ net යොමු කරන්න. පසු සියලු දාස දාසීන් සංක සිටුවරයා හඳුනාගෙන ගරු බුහුමන් කළ අතර බරණැස් රජුටද මේ පුවත සැලකළෝය. පිළිය සිටුවරය ඒ කතාව සත්‍යද? එසේද වෙනහන්ස. එතකොට තමා දුප්පත් වූ විට මේ සංඛ සිටුවරයා ඔය කිව් ආකාරයට සම්පත් ලබා දුන්නා. එසේ පිළිය සිටුවරය වහාම ගොස් ඔබගේ සිටුවර මාලිගයේ ඇති සියලු සම්පත් මේ සංඛ සිටුවරයාට බහර දෙනු වහාම. මගේ සියලු සම්පත් නැත දේවයන් වහන්ස මට අනුන්ගේ වස්තුව ධනය අවශ්‍ය නොවේ මට මාදුන් කොටස පමණක් දුන්නොත් ඒ හොඳටම ඇති පිළිය සිටුවරය වහාම ගොස් මේ සංඛ සිටුවරයාගේ කොටස ලබා දෙනු පින්වතුනි බලන්න ඔය අටවෙනි රූපරාමුව රාජ ආඥාවෙන් නැවතත් ලැබුණු 40 කෝටික ධනස්කන්ධය සහ පිරිවර සේනා සහිතව සත්පුරුෂ වූ සංඝ සිටුවරයා මගධය වෙත පැමිණ සියලු සැප සම්පත් පරිභෝග කරමින් ප්‍රීතිමත්ව දන් පැන් දෙමින් කාලය ගත කළා මෙසේ සංඝ සිටුවරයාව සිටියේ පෙර භවයකදී තමන් වහන්සේ බවත් පිළිය සිටුවරයාව සිටියේ අසත්පුරුෂ දෙව්දතුන් බවත් සඳහන් කරමින් අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙම ජාතක කතාව අවසන් කොට වදාලා පින්වතුනි කලකුණ අමතක කරන්නා අසත්පුරුෂයෙක්මයි සත්පුරුෂයා කිසිවිටක කලකුණ අමතක නොකරයි ඔබ සැමට තෙරුවන් සරණයි මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න